ඔයාලා සියලු දෙනාම දන්නවා ඊයේ මගේ නඩුව අවුරුදු 5යි මාස 6කින් පසුව පුළුවන් තරම් කරදර මට දීලා මාව නිදහස් කොට නිදහස් කරා. ඉන්පසුව ඔගොල්ලෝ සියලු දෙනාම දන්නවා මම එදත් කතා කරේ ඊයේ නිදහස් වුණේ මං නෙමෙයි සමාජයක් විදියට යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය සියලු දෙනාගෙම ජයග්‍රහණයක්. ඊළඟ පියවර තමයි මම හිතන්නේ මම දකින්නේ ඒ යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය සමාජයක් විදියට ඔගොල්ලෝ සියලු දෙනාම දන්නවා මුස්ලිම් වීම සඳහා වෛද්‍යවරයෙක් ව අල්ලගෙන අහිංසක වෛද්‍යවරයෙක් වීම හින්දා මාව කරපු අපරාධය ලංකා පුරාම ඉන්න මිනිස්සු සියලු දෙනාම දන්නවා. එම නිසා මං ඒ සමාජයක් විදියට ඒ සමාජයේ වගකීමක් විදියට මම දැන් හිතන්නේ මේ වගේ වැරද්දක් මට වෙච්ච හින්දා යම් කිසි විදියට මං ඒකට මූණ දීලා දෙවියන් වහන්සේගේ පීඨෙන් මං ඕකෙන් ගොඩ වුණා. මේ වැරද්ද වෙන කාටවත් නොවෙන්න මේ සමාජයේ යුතුයකමක් ඉෂ්ටකරනද මේ අද මං ඒ පෙමිලිල්ලට අදාළ පාක්ෂව මට විරුද්ධව කටයුතු කරපු සියලු දෙනා වෙනුවෙන් මං පෙමිලිල්ලක් දාලා තමයි එන්නේ. දැන් ඔගොල්ලොන් දන්නවා අවුරුදු 5කට කලින් මගේ කතාව පටන් ගන්නෙ අත්අඩංගුවට අරගෙන පෙමිලිලි සොයාගෙන ගියා. මාධ්‍ය වේදීන් සහ පොලිසිය දෙපාර්තමේන්තුවේ හිටපු සමහරු නිලධාරීන් ඔගොල්ලොන් දන්න නම දැන් නම් කියන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ කාලේ කුරුණෑගල බාරව හිටපු DIG කිත්සිරි ජයලත් මහත්තයා මහින්ද මහත්තයලා එකතු වෙලා මේ කුමන්ත්‍රණය කරන කාලේ ඒගොල්ලොන් කිසිම කම්ප්ලේන් එකක් නැතුව මාව අත්අඩංගුවට අරගෙන මාස දෙකක් තිස්සේ මටයි මගේ ළමයින්ටත් මගේ පවුලටත් දීපු ප්‍රශ්න මූණ දීපු ස්ට්‍රෙස් එක ඔයගොල්ලෝ සියලු දෙනාම දන්නවා. මගේ වෘත්තිය විනාශ කරන්න ඒ ගමන් SLMC එකට ගිහිල්ලා කම්ප්ලේන් කරා. එතනින් මගේ ජීවිතයේ ආයේ වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්න බැරි වෙන විදියට මගේ දේපල සම්බන්ධව බ්‍රයිබරි කමිෂන් එකට කම්ප්ලේන් කරා. තියෙන දේපල ටික අරගන්න ඒ වගේ ඉන්කම් ටැක්ස් ඔෆිස් එකට මාධ්‍යයට සමාජයට මූණ දෙන්න බැරි තරම් මට ප්‍රශ්න ඇති කරා. සමාජයට මූණ දෙන්න බැරි තරම් කියලා කියන්නේ මගේ දුවගේ එක්සෑම් එක දුව එක්සෑම් එකට ඇප්ලයි කරන්නේ මලීදේව බාලිකා ස්කූලේ. ඊට පස්සේ එයාට එක්සෑම් ලියන්න එනකොට දුවට ස්කූලේ නැහැ. එයාට ලීවින් එක අරගෙන එතකොට මං දුවව එක්කන් ගියේ වාහනේ පිටිපස්සේ හැංගිලා ඉඳලා. ඒ වගේ තත්වයක් ඒ දවස්වල තිබුණා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඔක්කොටම මූණ දීලා අද මට දැන් අවුරුදු 5න් පස්සේ මෙච්චර වද දීලා මෙච්චර ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා මට දැන් ඔයා නිදහස් කොට නිදහස් කිව්වම එතනින් යුක්තිය ඉෂ්ට වුණාද කියලා මං සමාජයෙන් ඉල්ලනවා. මම මේ සමාජය වෙනුවෙන් තමයි අදත් පෙනී සිටින්නේ. මට වෙච්ච අසාධාරණය තව රජයේ සේවකයෙකුට නොවෙන්න ඕනේ හින්දා මම මේ වැරද්දට මුහුණ දීලා තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා මෙම නාටකය පටන්ගෙන කරගෙන ගිය අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මම මේ කම්ප්ලේන් එක දාලා තියෙන්නේ. ඔගොල්ලන් අහන්න පුළුවන් අවුරුදු 5ක් තිස්සේ ඒ ડોක්ටර් මේක ඔයාට විරුද්ධව කම්ප්ලේන් දාන්න බැරි වුණේ කියලා. මේ පටන් ගත්ත දවස්වලදීම මගේ බිරිඳ මේ සම්බන්ධව අදාළ ආයතන වලට කම්ප්ලේන් කීපයක් දාලා තිබුණා. මමත් එළියට එවිල්ලා බේල් කන්ඩිෂන් එකේ ලියුම් කීපයක් මේ සම්බන්ධව දුන්නා. හැබැයි මම දන්න විදිහට අද වෙනතුරු අවුරුදු 5ක් ගිහිලත් ඒ සම්බන්ධව කිසිම විනය පරීක්ෂණයක් කරේ ඒ සම්බන්ධව වෙලා නැහැ කියලා මම දකිනවා. ඒක මට තිබුණේ ගිය ආණ්ඩුවල තිබුණ නිලධාරීන්ගේ ඒ වැරද්ද කරපු නිලධාරීන් පැහැදිලිව කූටලේඛන හදලා තිබුණා. ඒ සම්බන්ධව CID විමර්ශන වලින් අනාවරණය වෙලා තිබුණා. නමුත් එකම කිසිම ඇක්ෂන් එකක් ඒගොල්ලන්ට විරුද්ධව ගත්තේ නැහැ. ඒගොල්ලොන්ගේ තනතුරු වල DIGලා සීනියර් DIGලා වුණා, SSPලා DIG වුණා, තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න මාව බිලි දීලා මෙහෙම කුමන්ත්‍රණයක් කරා. ඉතින් ඒ සම්බන්ධව මම මහජනතාවගෙන් අහනවා මේ වගේ වැරදි, මේ වගේ අසාධාරණ, මේ වගේ පාපකාර වැඩක් තව මිනිසෙකුට කරන්න ඉඩ දෙන්න හොඳයිද? ඒ වෙනුවෙන් අපි යම් කිසි නීතිය රාමුව තුළ තියෙන වැඩක් තියෙනවා නම් ඒක ආය වෙන එක වළක්ව ගන්න මොනරි කරන්න පුළුවන් නම් ඒ කරන එක හොඳයිද කියලා. ඒ හින්දා මම සමාජයක් විදියට ලාංකික පුරවැසියෙක් විදියට මේ වගේ සිදුවීමක්
ඕන බොරුවක් කියලා අත්අඩංගුවට අරගෙන ඕන කතාවක් ගොතලා මිනිස්සෙක්ගේ ජීවිතය පවුලක ජීවිතය සමාජයක් විනාශ කරලා තමන්ගේ ඌමනාව ඉෂ්ට කර ගැනීම කරගෙන යන මේ කුමන්ත්‍රණ වලින් අපේ රට මුදාරින්න ඕනේ ඒ වෙනුවෙන් තමයි මේ කම්ප්ලේන් එක දාලා තියෙන්නේ ඕගොල්ලන් සීලු දෙනාම දන්නවා ආන්දෝලනාත්මක කතාවක් ඒ දවස්වල ඩොක්ටර් ශාෆිගේ කතාව කිව්වොත් ඊයේ ඒ කතාව ඒ වගේම ආපහු මතු වුණා එතනින් මට නිදාස්කර නිදාස් කියන කතාව විතරයි එළියට ආවේ ඒ පටන් ගත්ත දවසේ ඉඳන් අවුරුදු 5යි මාස 6යි මම විදපු දුක මගේ සමාජයක් විදියට මගේ ළමයි විදපු දුක මගේ බිරිඳ මගේ පවුල මගේ අවට හිටපු අය විදපු දුක ගැන කවුරුත් කතා කරලා නැහැ. ඒ සම්බන්ධව කිසිම දෙයක් සමාජගත වෙලා නැහැ. මට දවසක් ඒ සම්බන්ධවත් මම සමාජගත කරනවා මේ වගේ මගේ ළමයාගේ පන්තියේ මගේ පුතාගේ පන්තියේ ඉගෙන ගන්න ළමයෙකුගේ තාත්තා කෙනෙක් තමන්ගේ උසස් වීම සඳහා තමන්ගේ ළමයාගේ යාළුවාගේ තාත්තා සහ ඒ ළමයාගේ පවුල විනාශ කරගෙන තමන්ගේ ඉලක්කය සීනියර් ඩීජී වෙන්න ඕන කියලා මේ තරම් පහළ මට්ටමින් හිතන්න පුළුවන් සමාජයක අපි ජීවත් වුණාද කුරුණෑගල කියලා හිතද්දි මට හරි දුකයි. ඒ හින්දා ඒ කිසිරි ජයලත් හරි මහින්ද දිසානායකලා හරි ඒගොල්ලෝ යම් කිසි වැරද්දක් කරලා තිබ්බා නම් ඒගොල්ලොන්ට විරුද්ධව රජයක් විදියට මම බලාපොරොත්තු වෙනවා අලුත්ෙන් එවිල්ලා තියෙන රජයේ විසින් යම් කිසි සාධාරණයක් ඉෂ්ට වෙයි මේ වගේ දේවල් ඉදිරියේදී විශේෂයෙන්ම ජාතිවාදය මුල් කරගෙන සමාජය තුළේ ඇතිවෙන මේ වගේ අශීලාචාර දේවල් නතර වෙන්න ඕන කියන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. මං වගේ අහිංසක වෛද්‍යවරු මේගොල්ලොන් විනාශ කරා වෛද්‍ය වෘත්තිය විනාශ කරා. ඒ දවස්වල ඔයගොල්ලොන් දන්නා මුස්ලිම් වෛද්‍යවරයෙක් ගාව සිංහල මව්වරුන් බෙහෙත් ගන්න යන එකත් ලොකු පවක් වගේ නැත්තම් යන්න බැරි තරම් මේගොල්ලොන් මේ උද්ඝෝෂණ කරා. කුරුණෑගල ඉස්පිරිතාල ඉස්සරහ කොච්චර උද්ඝෝෂණ කරාද මට ඒ දවස්වල මම කියන්න කැමති මං වෙනුවෙන් ඒ යුක්තිය වෙනුවෙන් මගේ හිටපු බොස් වියෝජි මහත්තයා පතිනිසේකර මහත්තයා මම විශේෂයෙන් කියන්න ඕනේ එතුමා සාධාරණ යුක්තිය වෙනුවෙන් Tamanට විරුද්ධව ලොකුවට ස්ට්‍රයික් කරද්දිත් ඒ වෙනුවෙන් එතුමා පෙනී සිටියා ඒ වගේම මම කියන්න කැමති උපාලි ජයවර්ධන මහත්තයා එයාත් මං වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් පෙනී සිටියා මුළු ලංකාවම එකතු කරගෙන මට ගහද්දි ඒ වගේ කීප දෙනයි හිටියේ මං ඊට අමතරව කියන්න කැමති මගේ කතාව තුළ පටන් ගත්ත මාර මාස දෙකක් තුළ මා වත්තඩංගුවට ගත්ත වෙලාවේ හිටපු CID එකේ අධ්‍යක්ෂක ශානි අබේසේකර එතුළු තිසරා මහත්තයා ඉලංගසිංහ මහත්තයා ඒ වගේම රාජපක්ෂ PC ඒගොල්ලොන් සියලු දෙනා SI ඒගොල්ලොන් සියලු දෙනාම එකතු වෙලා මේ කතාව සම්බන්ධ විමර්ශනයක් කරන්න පටන් ගත්තා. මම ගිය වෙලාවේ මට ශානි මහත්තයා කියපු කතාව අදටත් මතකයි. තිසරා මට කිව්වා ડોක්ටර් ඔයාගේ කතාව තුළ ඔයා බොරු කියන්න අපිට සූදානම් වුණොත් ඔයාව මරණ දඬුවම් වෙනකන් අපි අරන් යනවා කොයි සක්කර දෙයියාවත් ඔයාව බේරන්න බෑ කියලා මට බය කරා. ඒ වගේම එතනින් එයා කිව්වා හැබැයි ඔයා වැරද්දක් කරලා නැහැ කියලා අපිට තේරුනොත් ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ කියලාත් පොරොන්දු වුණා. මම ඒ මොහොතෙත් කිව්වේ ඕගොල්ලන් කියන චෝදනාවලටයි මගේ ජීවිත කතාවටත් කිසිම සම්බන්ධකමක් නැහැ. ඒ චෝදනාවට අදාළ මිනිසෙක් නෙමෙයි මම. ඕගොල්ලන්ට කාලයත් එක්ක ඒක තේරෙයි කියලා මම ඒදාම කිව්වා. මං අදත් ඒක ඉෂ්ට වෙලා තියෙන එක කිව්වා. ඒ වගේම මම තවත් කියන්න කැමති ඒ විමර්ශනවල මාස එකහමාරකින් දෙකකින් ඉවර කරන්න සූදානම් වෙච්ච විමර්ශනය ඉවර කරන්න නැතුව එදගෙන ගිහිල්ලා ඒ ආණ්ඩුව මාරු වුණ ගමම්ම ඒ විමර්ශනයේ කොටසක් විදියට 80% විතර විමර්ශනය ඉවර කරලා ඒ ඉතුරු කොටස HSC පරීක්ෂණය කරන්න ලෑස්ති වෙද්දී දන්ත වෛද්‍ය අපේ හොස්පිටල් එකේ වැඩ කරපු ඩිරෙක්ටර් සරත් වීරබණ්ඩාර නඩු පවත්වන මොහොතේ කෝට්ස් වලට පැමිණිලා එයා කියනවා අර HSG කියන පරීක්ෂණය මාරාන්තිකයි කැන්සර් හැදෙනවා කියලා කිව්වා. ඔයගොල්ලෝ දන්නවා මිනිස්සු මැරෙනවා කියලා කිව්වා. හැබැයි මම එතුමාගෙන් මතක් කරන්න කැමති අපි වියෝජි වාට්ටුවේ වැඩ කරන වෛද්‍යවරු විදිහට එතුමාගේ රෝහලෙම්ම මාසෙකට අවම 25ක්වත් HSG පරීක්ෂණ කරනවා. එතුමා එහෙම කියලා ඒරේ අර ලොකු බොරුවක් කියලා අර කෝට්ස් වල තියෙන රෙස්පෙක්ට් එකක් නැති කරලා කෝට් මගේ ඒරියා ඒක ලොකු වැරද්දක් කරා. එතනින් එතුමාත් එක්ක සහයෝගය දුන්නේ චන්දන කෙඳන් ගමුව සියලුම දේවල් මගේ පිටිපස්සේ කොච්චර ස්ටාෆ් එකේ කාලය අපත වුණාද කොච්චර ආර්ථික වශයෙන් මේගොල්ලන් රට කොච්චර බංගලෝතු කරාද එතනින් සමාජයෙන් අතර පීඩාවක් ඇති කරලා බයක් ඇති කරලා ජීවත් වෙන බැරි තත්ත්වයක් ඇති කරලා කොච්චර ලොකු අසාධාරණ දේවල් කරාද. ඒ හින්දා ඒ වගේ පටන් ගත්ත නිලධාරීන්ට විරුද්ධව
මම සාධාරණයක් ඉල්ලන එක මේ වෙනුවෙන් මම පෙනී සිටින එක මම ඔයාලගෙන් අහන්නේ හරිද වැරදිද කියලා මේ නිලධාරින්ට විරුද්ධව රජයක් විදියට ලංකාවේ පුරවැසියෙක් විදියට නීතිය නැත්තම් සාධාරණයක් ඉෂ්ට වෙන්න මම අද පෙමිනිල්ලක් දාපු එකගෙන මම ඇත්තටම අවංකවම ආඩම්බර වෙනවා සාධාරණ මේ ජයග්‍රහණයක් නෙමෙයි ඊයේ මුළු ලංකාවෙම එකතු වෙලා ගහපු නාඩගම මට විරුද්ධව කරපු කුමන්ත්‍රණේ ඉවරයක් උනේ ඊයේ මං ඊයේත් කිව්වා මගේ ડોક્ટર ශාෆිගේ ජයග්‍රහණයක් නෙමෙයි මං වෙනුවෙන් පෙනී සිටිය සියලුම ජනතාවගේ මං වෙනුවෙන් පෙනී සිටිය සිංහල ජනතාවත් හිටියා මාධ්‍ය වේදින් හිටියා ගොඩක් මං විශේෂයෙන් කියන්න කැමති තරිඳු ජයවර්ධන කියන යං මේ ජර්නලිස්ට්ලාගේ ඇසෝෂියේෂන් එකේ හිටපු හැමදාම කියන දෙයක් පියුමිලා ආනියලා ඒ කට්ටිය අපේ ගෙදරෙවිල්ලා අපි එළියට ආපු ගමන් අපිට කතා කරපු දේවල් අපිට තවම මතකයි ඒගොල්ලෝ සහෝදරයෝ වගේ අපිත් එක්ක ඇවිල්ලා හිටගත්ත අසාධාරණ වෙනුවෙන් අපි අන්තිම වෙනකම් පෙනී සිටිනවා ડોක්ටර් ඔයාට කරන්න තියෙන්නේ බය නැතුව මේ වෙනුවෙන් පෙනී සිටින එක මම එයාලටත් යුක්තියක් ඉෂ්ට කරනවා කියලා මේ මොහොතේ මම කරන්න කැමති කියන්න කැමති ඒගොල්ලෝ ඒ මොහොතේ ගින්න ලොකු ගින්නක් ලංකාවේ තියෙද්දි සාධාරණයක් වෙනුවෙන් කිසිම බයක් නැතුව ජාතිවාදයට ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා ඒ වෙනුවෙන් පෙනී සිටියා ඒ වෙනුවෙන් කතාව ලිව්වා මගේ ගෙදරට ආවා නෝනාගේ දුක සැපගෙන කිව්වා පත්තරට කිව්වා ඒ හින්දා ඒගොල්ලන්ටත් මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම දේශපාලන වශයෙන් උත් සමහරු අය ඒ මොහොතේ මට වෙච්ච අසාධාරණ වෙනුවෙන් පෙනී සිටියා විශේෂයෙන් මම කියන්න කැමති වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තුමා පළමු වෙනි දවසම 2019 මේ මාසේ 23 වෙනිදා මේ පත්තරේ දිවයින පත්තරේ ඕගොල්ලෝ දන්නවා මේ මාධ්‍ය වේදින් ගහපු ගෙහිල්ල මව්වරුන් 8000ක් සිසේරින් සෙත්කම් කරලා 4000ක් වඳ කරලා සාක්ෂි සහිතව ඒව ඔප්පු වෙලා තියෙනවා කියලා කිව්වා. අද වෙනකොට එක සාක්ෂියක් නැහැ. වෛද්‍යවරයෙක් විදියට ඉතා උතුම් ජොබ් එකක් කියලා මිනිස්සු කියන්නේ. විශේෂයෙන් දෙවිවරුකට දෙවියෙකුට සමාන කරන වෘත්තියක් කියලා කියන්නේ අපි ගාව ලෙඩ්ඩු එවිල්ලා ඒගොල්ලන්ගේ දුක කියන්නේ අපිව ඒ தත්ත්වේ තියාගෙන අපිට ධන ගහලා වැඳගෙන යන්නේ ඒ වගේ වෘත්තියක් විනාශ කරලා මං කියන්න කැමති පාදෙනීලා වගේ GMO එකේ හිටපු ප්‍රෙසිඩන්ට්ලා තමන්ගේ සෙක්‍රටරි හිනමාන වෙනුවෙන් මාව බිලි දුන්නා මාව නෙමෙයි බිලි දුන්නේ අපේ වෛද්‍ය වෘත්තිය බිලි දුන්නේ මිනිසුන් ගාව තිබුණ විශ්වාසය ගෞරවත්වය විනාශ කරලා දෙන්න වෛද්‍ය වෘත්තිය විනාශ කරලා දෙන්න ඒ වගේ කරපු කුමන්ත්‍රණ ටික තමයි දැන් මේ ආණ්ඩුව ආවන් පස්සේ මං හිතන්නේ රටට හොඳ එළියක් වෙලා තියෙනවා අපිට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා නැත්නම් මං අද වෙනකොටත් මේ ගිය ආණ්ඩුවේ හිටියා නම් අද වෙනකොටත් මම මේ කම්ප්ලේන් එක දාන්න දෙන්නේ නැහැ මට තියෙන විශ්වාසයක් මේ ආණ්ඩුව මේ සම්බන්ධව හරි ආකාරයට විමර්ශනය කරලා සාධාරණයක් යුක්තියක් මට වගේම මගේ සමාජයට ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔයගොල්ලන් කියන්නත් ඕනේ ඔයගොල්ලන් බුද්ධිමත් ලංකාවේ ජීවත් වෙන මිනිස්සු විදියට මිනිස්සු විදියට ඔයගොල්ලන් හිතන්න මාස දෙකක් ඇතුළත ඉවර කරන්න පුළුවන් කියපු කතාව මේගොල්ලන් එවිල්ලා ආණ්ඩුව මාරු වෙච්ච ගමන්ම ශානි හිටපු අධ්‍යක්ෂකවරයා එයාත් එක්ක මගේ පුද්ගලික කිසිම සම්බන්ධකමක් තිබ්බේ නැහැ එතුමා නීතිය වෙනුවෙන් හරියට පෙනී සිටපු මේ නිලධාරියෙක් කියලා මම දකින්නේ. එතකොට එතුමාව කෙලින්ම ඇවිල්ලා ආණ්ඩුව පෙරළුණ ගමම්ම ඊළඟට යාව මාරු කරා. මාරු කරලා ගෙන ආපු W තිලකරත්න කියන ඩිරෙක්ටර්. ඒ වගේම එයාත් එක්ක CI මොහාන් කියන කට්ටිය. ඊළඟ වාරෙම්ම නඩු කියන වෙලාවට ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපි සමාව ඉල්ලනවා ගිය ආණ්ඩුවේ ගිය ටීම් එක හිටපු ශානි මහත්තයාගේ ටීම් එක බොරු කරලා තියෙන්නේ. ඒකෙන් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා කියලා කිව්වා. කොච්චර බොරු දේවල්ද ඒගොල්ලෝ කෝට්ස් වලට ඉදිරිපත් කරේ. සමාජගත කරේ කොච්චර වැරදි දේවල්ද. මේගොල්ලෝ මේ ඉවර කරපු විමර්ශනය අවුරුදු 5ක් තිස්සේ එදගෙන එදගෙන ගිහිල්ලා අවුරුදු මාස දෙකෙන් ඉවර කරන්න පුළුවන් කමක් තිබ්බ විමර්ශනය මාස අවුරුදු 5යි මාස 6ක් එදගෙන ගිහිල්ලා අන්තිමට ශානි මහත්තයලාගේ කාලේ කරපු ඒ විමර්ශන ටික දැන් ඇත්ත කියලා කියනවා. ඒ වගේම ඒගොල්ලන් දන්නවා ඒ දවස්වල විමල් වීරවංශලා වගේ චන්න ජයසුමන විශේෂයෙන්ම මම කියන්න කැමති තමන්ගේ වෘත්තිය විනාශ කරගෙන ප්‍රොෆෙසර් කෙනෙක් කියන්න මට හරි ලැජ්ජයි. එයා ඇවිල්ලා කියපු ඒ කියපු බොරු ටික එයා කියලා පෙන්නනවා මෙන්න මෙහෙම කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන්. පෙලෝපියන් නාලේ කියන්නේ මෙච්චරයි මෙහෙමයි කියලා. මම එයාගෙන් අහන්න කැමති පෙලෝපියන් නාලේ එහෙන්වත් දෙකලා තියෙනවද කියලා. එයා දන්ත වෛද්‍යවරයට වඩා අන්තිමයි. දන්ත වෛද්‍යවරයා හරි යම් කිසි විදිහට YouTube වලවත් දැකලා ඇති. එයා කියලා පෙන්වන මෙන්න මෙහෙමයි මේ ෆෙලෝපියන් නාලය කියලා.
ඉතින් ඒ තරම් මිනිස්සුන්ව අන්දන්ඩ අපි අවාසනාවන්ත කාලයක අපි ජීවත් වුණා. 2019 කියන්නේ මම හිතන්නේ වෛද්‍ය ශාෆිට විතරක් නෙමෙයි මුළු ලංකාවෙම ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඇති වෙච්ච කළු කාලයක්. ඒ මිනිස්සුන්ගේ ඉමෝෂන් එක මෙව කරලා ජාතිවාදයේ පතුරලා ජාතිවාදයේ ඉහළ මට්ටමකට අරන් ගිහිල්ලා ජාතිය බේරන්න කියලා ආපු කට්ටිය තමයි දැන් ජාතිය විකුණන් විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. මම අදත් කියන්නේ ditta dhamma vedaniya karmaya කියන්නේ අපි මොන ආගමේ විශ්වාසය තිබුණත් ක්‍රියාත්මක වෙනවාම තමයි ඕගොල්ලන් එහෙටම ඔක දෙකලා තියෙනවා බල්ලා තියෙනවා මේ බොරුව කියාගෙන සමාජය විනාශ කරගෙන ලංකාව විනාශ කරගෙන වෛද්‍ය වෘත්තිය විනාශ කරගෙන ආපු ආණ්ඩුව නැත්තම් ආපු අය දැන් කොහෙද ඉන්නේ අපි මේ ගැන හිතන්න ඕනේ ඒ හින්දා මම ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා එති වෙලා තියෙන ආණ්ඩුවත් එක්ක අපිට මං වගේ අසාධාරණ වෙච්ච මිනිසෙකුට සාධාරණයක් වෙයි ඒ විශ්වාසයට තමයි මම අද මහජන ආරක්ෂක ලේකම්තුමාට මගේ පෙමිණිල්ල දාලා තියෙන්නේ. දැන් මේ ඔබතුමාගේ තත්ත්වයත් තමයි මේ පොලිසිය ඉහිලා නිලධාරියෙක් ඔහුගේ තනතුර ඉහිලා දාගන්න ඕන කුමන්ත්‍රණයකට ඔබතුමා බිලි වුණා කියන එක. අනිවාර්යෙන්ම ඒක සම්බන්ධව විමර්ශනවලී අනාවරණය වෙලා තියෙනවානේ. දැන් මං සම්බන්ධව අත්අඩංගුවට ගන්නේ මේ මාසේ 24 වෙනිදා නාවුල එවිල්ලා 26 වෙනිදා ඉරිදා කට උත්තර ලියාගෙන ස්ටේට්මන්ට් ලියාගෙන තියෙනවා. කනගාටුයි කියනවත් විශේෂඥ වෛද්‍යවරියක් කන්සල්ට් එනස්සරිස් කෙනෙක් ආව ලියලා තියෙනවා 26 යාගේ නාවුල තියෙන ගෙදරක එවිල්ලා ලියලා තියෙනවා. හැබැයි ඕක ලියලා තියෙන්නේ 24 වෙනිදා සිකුරාදා මාව අත්අඩංගුවට ගන්න කලින් කුරුණෑගල පොලිසිය ස්ථානයේ එවිල්ලා ලිව්වා වගේ. ඒ වගේ ලේකන 10ක් ඔප්පු වෙලා ඒ සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් මගේ බී වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ තරම් ඒගොල්ලොන් බොරුවක් කියන එක නැත්තම් ඒගොල්ලොන්ගේ අවමනාව ඉෂ්ට කරගන්න ඕන බොරුවක් කියලා ඕන මිනිස්සෙක්ගේ චරිත ඝාතනය කරලා පවුල විනාශ කරලා කරපු කුමන්ත්‍රණයක්. අදටත් මං අහන්නේ මාව අත්අඩංගුවට ගන්න තරම් අදටවත් ඔගොල්ලන් ගාව සාක්ෂි තියෙනවද? අදටවත් ඔගොල්ලන්ට කම්ප්ලේන් එකක්වත් තියෙනවද? ඒ මොන හේතුවක් මතද ඕගොල්ලෝ හිතන පුළුවන් විදියට කරන්න පුළුවන් ඕගොල්ලොන්ට යම්කිසි දෙයක් හම්බ වෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කිසිම බයක් නැතුව මාව අත්අඩංගුවට ගත්තේ. අද වෙනකම් මාව අත්අඩංගුවට ගන්න කලින් තිබුණ කම්ප්ලේන් එකක් නැහැ, විමර්ශන කරලා සාක්ෂියක් නැහැ. එතකොට මේක කාගේ බලයෙන්ද කරේ? ඕගොල්ලෝ මගේ හිස්ටරි එක කියවලා බලුවම හොඳටම පැහැදිලි වෙනවා මේ කිසිරි ජයලත් කියන පුද්ගලයා කොයි තරම් අමානුෂික විදිහට මේ වෙනුවෙන් පෙනී සිටියද. තමන්ගේ අරමුණ වුණේ එකම එකම දේ එයා සීනිය DIG කෙනෙක් වෙලා IG වෙන්න වෙන්නේ. නමුත් ඒ වගේ පුද්ගලයන් රට බාර දෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මම ඒ ප්‍රශ්නය මේ ජනතාවට ඉදිරිපත් කරනවා. රටක් විදියට පොලිසියේ තනතුරක් මේ වගේ නිලධාරීන්ට දුන්නොත් අපේ ඊළඟ පරම්පරාව නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් අපිට හෙදෙයිද? ඉතින් ඒ හින්දා කිසිම සැකයක් නැහැ. මේගොල්ලොන් තම තමන්ගේ උවමනාව ඉෂ්ට කර ගැනීම සඳහා බෝම්බ ප්‍රහාරයන් පසුව මිනිස්සු අතර තිබුණ අර බය, මුස්ලිම් ජාතියත් එක්ක තිබුණ බය මුල් කරගෙන මේගොල්ලොන් ඕන බොරුවක් කළා මාව අත්අඩංගුවට අරගෙන කරපු කුමන්ත්‍රණයක් කියන එක දැන් එළි වෙලා තියෙන්නේ. දැන් මේ සිද්ධියත් එක්ක අපි දැක්ක මේ ඔබතුමා මේ කාන්තාවන්ව මේ වද කරනවා බලන් හිටපු මේ TV වල හිටිය මේ ඩොවෙත් නැති වීඩියෝ ජීවිත කරලා. ඔව්. අපමට TV මාධ්‍යයන් හිටින්නේ. ඔව් ඔව්. ඔව්. ඒ කියන්නේ මොකද කියන්නේ? ඉතින් මම කලින් කිව්වා වගේ අවම වශයෙන් චන්න ජයසුමන කියන ප්‍රොෆෙසර්වත් දන්නේ නැති දේවල් මේගොල්ලොන් විතරක් නෙමෙයිනේ. ඒ දවස්වල විමල් වීරවංශ මහත්තයවිල්ලා ගර්භාෂී යුද්ධයක් කිව්වා, ෆෙලෝපියන් නාලේ නාටිකයක් කිව්වා, කොයිතරම් බොරු දේවල් කිව්වාද. එතකොට ඔගොල්ලොම හොඳටම මතකයි මං ඉතාම ගෞරවයෙන් මං මගේ ස්තුතිය පුද කරන්න ඕනේ රාජිත එමත්තුමාට. එතුමා දිල්කා කියන අර මාධ්‍ය වේදිත් එක්ක කතා කරපු එදා කතා කරපු කතාව මගේ සමාජයක් විදිහට මම එයාට ස්තුතිවන්ත වෙනවා. අදටත් වටිනවා. එතුමා එදා කියපු කතාව දැන් අද ඔප්පු වෙලා තියෙන්නේ. රාජිත එමත්තුමා එදා ඒ ගින්න ඉහළින්ම පත් වෙන මොහොතේදී එතුමා මං වෙනුවෙන් නෙමෙයි යුක්තිය වෙනුවෙන් පෙනී සිටියා. එතකොට එතුමාව මං දවසයි මිනිස්ත්‍රියකේ දැකලා තිබුණේ. මාත් එක්ක කතා කරලත් නැහැ. හැබැයි එයා ස්ට්‍රෝං හිටියා. එයා කවදාවත් ජාතිවාදයට කතා කරේ නැහැ. එයා ඒ වෙලාවේ හිටියා. නමුත් එතනින්ම මිනිස්ටර් කියනවා, රාජිතෙමතුමා කියනවා, ඔගොල්ලොන් දිල්කා දැන් ඔගොල්ලොන් ඉන්වෙස්ටිගේෂන් කරලා ඉවර වෙලා මේ වෙලෝපියන් නාලගෙන විමර්ශන කරලා ඔක්කොම ඔප්පු ඔක්කොම සාක්ෂි ඔක්කොම මෙව කරලා දැන් දඬුවම් දීලත් ඉවරයි මාව. මාව හිරේ දෙමේ සාධාරණ කියලා ඒගොල්ලන් කිව්වා. ඒගොල්ලෝ මොන තමන්ට මෙහෙමයි ඔගොල්ලොත්
වෛද්‍යවරයෙක් විදිහට මමත් රාජකාරියක් කරන්නේ ඔගොල්ලෝ මාධ්‍ය වෘත්තිය තුල ඉඳගෙන ඔගොල්ලොන්ටත් යම්කිසි බවුන්ඩරිස් තියෙනවා ඒ තුල ඉඳගෙන කරන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා ඔගොල්ලොන්ගේ කීප දෙනෙක් මාත් එක්ක එදා හිටගත්ත හින්දා තමයි අද ඔගොල්ලන් ඉස්සරහම මට මෙහෙම එවිලා ඉන්න වෙලා තියෙන්නේ එදා ඔයාලත් ඒ බොරුව පිළි අරගෙන මේ ගින්නට කවුරුත් ඉමෝෂන් වෙනවා හරි ඉමෝෂන් එක කියන්නේ සංවේදී කතාවක් සිංහල ජාතියක් වඳ කරනවා කියන එක හරි සංවේදී මිනිසුන්ට අපිට උනත් දෙනෙනවා ඒක ඒ වගේ සංවේදී කතාවක් කියලා මිනිසුන් අවුස්සලා ඒ මොහොතේ මට මතකයි මේ යූත් ජර්නල් ඇසෝෂියේෂන් එකේ කට්ටිය වයිෆ් එක්ක ඇවිල්ලා කතා කරලා ඒගොල්ලොන් තමන්ගේ රාජකාරිය අතහැරලා ආයතන වලින් එළියට ඇවිල්ලා අපි වෙනුවෙන් පෙනී සිටියා එහෙම අය එහෙම ස්ට්‍රෝං කතා කරන්න පුළුවන් මාධ්‍යවේදීන් හිටපු ඉඳා තමයි මම ඔයාලගේ ඉස්සරහද මාධ්‍යයට ඇවිල්ලා කතා කරන්නේ නැත්තම් මමත් 250ක් මරපු මේ රටේ තමන්ගේ බලය වෙනුවෙන් එහෙම කරපු රටක මම සාමාන්‍ය මිනිසෙක් මාව අවුරුදු ගාණක් හිරේ තියාගන්න එක මේගොල්ලන්ට සාධාරණයි අදටත් මම කතා කරන්නේ මගේ සමාජය වෙනුවෙන් ලංකාව වෙනුවෙන් මම කතා කරන්නේ මට වෙච්ච සාදා අසාධාරණය වෙන කාටවත් වෙන්න ඕනේ නැති හින්දා මටත් මේ ඔක්කොම එළියට ආවාම මට කරපු අපරාධ ටික එළි වුණාම තම සමහර අයට දඬුවම් හම්බෙන්න ඉඩ තියෙනවා. ඒක නීතිය මම නෙමෙයි කරන්නේ. ඒක නීතියෙන් ඒක ක්‍රියාත්මක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වෙන එක වළක්ව ගන්න මේගොල්ලෝ කුමන්ත්‍රණ කරන්න ඉඩ තියෙනවා. ඒක මොන විදිහටද කියලා මට කියන්න දන්නේ සමහර වෙලාවට ඕන දෙයක් කරලා මෙතනින් ඒගොල්ලෝ මේ කතාව ෆුල් ස්ටොප් තියන්න බලන්න පුළුවන්. මම නැති වෙලා තිබුණා නම් මේ කතාව ෆුල් ස්ටොප්. කීප දෙනෙක්ගේ කතාව වගේ මගේ කතාවත් නිකන් ඔය කී කීයයි. ඒ මාධ්‍ය ගැන කියන්න තියෙන ඇත්තටම කනගාටුවකුත් තියෙනවා කලකිරීමකුත් තියෙනවා තමන් යම්කිසි අරමුණක් අරගෙන මිනිස්සෙක්ගේ ජීවිතය චරිත ඝාතනය කරලා පවුල් ජීවිතයක් විනාශ කරලා සමාජයක් ගොන් කරලා මේ වගේ දේවල් කරන්න නෙමෙයි මාධ්‍ය තියෙන මාධ්‍ය වගකීම සදාචාරත්වයට එහා ගිහිල්ලා හිසිරිච්ච දේවල් ගැන මට ඇත්තටම කනගාටු සහ කලකිරීමක් තියෙනවා ආයේ මේ වගේ දේවල් වෙන්නේ නැති වෙන්න ඕගොල්ලෝ මාධ්‍ය තුල වුණත් යම්කිසි රූල්ස් ඇන් රෙගුලේෂන් ගේන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා මම වෙනුවෙන් කතා කරේ කියලා මං කියද්දි කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ පළවෙනි මේ ප්‍රෝත්‍ය පළ කරන මොහොතෙම මේ වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායකතුමා කතා කරා ඒ වගේම ඉතා හයියෙන් කතා කරපු පුද්ගලයෙක් තමයි මං කිව්වේ රාජිත එමතුමා මං වෙනුවෙන් පෙනී සිටියා ඒ වගේම හරි කනගාටුයි නැති වෙච්ච මංගල සමරවීර සමර එතුමා මං වෙනුවෙන් ලොකු දෙයක් කරලා තිබුණා එතුමාගේ මාධ්‍ය ටීම් එකෙන් මංගෙන YouTube වීඩියෝ එකකුත් කරලා තිබුණා එතුමාව මං සිහිපත් කරනවා ඒ වගේම විශේෂයෙන් මං කියන්න ඕනේ මේ මොහොතේදී හිටපු ගවණ අසාඩ්සාලි එතුමා මගේ ළමයින්ව අසරණ වෙලා මෙහෙට එද්දී ඉස්කෝලයක් නැතුව එද්දී ඉස්කෝලයක් නැහැ මගේ ළමයින්ව වයිෆ්ට තියාගන්න තැනක් නැතුව මගේ යාළුවෙක් ડોක්ටර් මිල්හාන් කියලා ENT සර්ජන් කෙනෙක් එයාගේ ගෙදර හිටියේ ආනියල ඇවිල්ලා හම්බුණා. ඒ ගෙදර ඉන්න මොහොතේ මගේ ළමයින්ට ඉස්කෝලේ දෙන්න හිටපු ගවණ අසර්සාලි කිසිම බලාපොරොත්තුවක් නැතුව මාත් එක්ක කිසිම සම්බන්ධකමක් එයාට තිබිලා නැහැ. එයා මාව දැකලා කතා කරලත් නැහැ පුද්ගලයෙක් විදියට. නමුත් එතුමා මෙදිහත් වෙලා මගේ ළමයින්ට ඉස්කෝලේ ආරම්භ දෙන්න මෙදිහත් වෙලා ඉස්කෝලේ ආරම්භ දුන්නාන් පස්සේ එතුමාටත් එක්ක ගෙව්වා නීති විරෝධී ලෙස පාසලට ඇතුල් කරලා දුන්නා ડોක්ටර් ශාවිගේ පුතා කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ චුට්ටක් හිතන්න මාවත් විනාශ කරලා මගේ ළමයින්ගේ අනාගතයක් විනාශ කරලා මගේ ළමයින් ඉගෙන ගන්න එකත් මේ රටෙන් අහිමි කරලා අපිව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න හේතුවේ. ඉතින් ඒත් මං කවදාකවත් ලංකාවේ ඉන්න අනිත් අයත් එක්ක ඕගොල්ලොත් එක්ක විශේෂයෙන් යුක්තිය වෙනුවෙන් පෙනී සිටි අය ගැන කිසිම කලකිරීමකුත් නැහැ මං අදටත් ආදරේ මේ ලංකාවේ ඉන්න මිනිසුත් එක්ක ජීවත් වෙන මං අදටත් සතුටුයි මේ වගේ මිනිසුත් ඒ ඉස්සරහමට කතා කරන්න හම්බෙච්ච එකෙනත් මං සතුටුයි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා